සුබදාසක් කියලා ප්‍රාර්ථනා කරනවා. දිනෝ ඩිමැක්ස් YouTube channel එක subscribe කරලා මේ වෙනකොටත් මගේ videos බලන මගේ ආදරණීය හිතවතුන්ට, ඒ වගේම කෙනෙක් මාර්ගෙන් හරි අද දවසේ මේ video එක දැකලා හරි මගේ YouTube channel එක නරඹන ආදරණීය හිතවතුන්ට සියලු දෙනාට ගොඩක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ YouTube channel එකේ music සම්බන්ධ දේවල් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා දැනටමත්. ඉතින් මම ලෙසන් ටිකක් කරගෙන යනවා බේස් ගිටාර් එකේ. ඉතින් ගොඩක් අය ඉල්ලුවා මම අර නුවර වැවට ආදු දිදි කියන ගීතෙට දාපු cover එකට chords ඉල්ලලා තිබ්බා. ඉතින් මම ඒකට reply එකක් විදිහට තමයි මේ video එක කරන්නේ. ඉතින් මම හිතුවා නුවර වැවට ආදු දිදි කියන ගීතය බේස් ගිටාර් එකෙන් මම ප්ලේ කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න කියලා දෙන්න. ඉතින් ඒක නිසා මේක මුලින්දලා අගට යනකම් සම්පූර්ණයෙන් බලන්න කියලා ආරාධනා කරනවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙකුට බලන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකක් හරි අඩුපාඩුවක් වරදක් මගේ දකින්නවා නම් හරි, ඔයගොල්ලන්ට ගන්න දෙයක් තියෙනවා නම්, අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ සෝෂල් මීඩියා නෙට්වර්ක් තියෙනවා, ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒවට ගිහිල්ලා හරි මාව සම්බන්ධ කරගන්න ඔයගොල්ලන්ට පුළුවන්. මම අද කියලා දෙන්න හදන්නේ නුවර වලට හාදු දිදි කියන නාමල් උඩුගමගේ ගීතයට බේස් ගිටාරකෙන් කොහොමද මම ප්ලේ කරන්න කියලා ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඒක මුලින්දලා බලන්න කියලා මම ඉල්ලනවා. මොකද ඕගොල්ලන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් කට්ටිය ඉල්ලුවා මම රනින් කොහොමද ගහන්නේ, රන් එකක් විදියට ගහන්නේ. එහෙම කියලා දෙයක් නැහැ. එහෙම රන් ගහනවා කියලා දෙයක් නැහැ. ඒ කෝඩ් එක ගත්තම අපේ ඉන්නන්නේ. ඉතින් ඒක මුලින්ම ඔලුවට ගන්න රන් එකක් කියලා. ඒක තමන් විසින්ම හදාගන්න දෙයක්. එක එක බෑන්ඩ් වල එක එක ස්ටයිල් වලට ගහනවා. ඉතින් කෝඩ් ටික දැන් මෙහෙම මම ඔයගොල්ලන්ට මුලින් මම ප්ලේ කරලා පෙන්නන්න. මේක එක එක විදිහට ප්ලේ කරන්න පුළුවන්. ඒ ගීතේ මම ඒ ගීතය ප්ලේ කරලා පෙන්නන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හොඳට සවන් දෙන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් මේක මේ අපේ ස්ටයිල් එකක් හදාගෙන අපි ගහන්න කියලා. එහෙම ස්ථීර තමන්ගේ කියලා දෙයක් හදා ගන්න ඕනේ. ඉතින් හැම බෑන්ඩ් එකෙම තියෙන්නේ තමන්ගේ දෙයක් හදාගත්ත දෙයක් ගහන එක. මොකද ඒගොල්ලෝ කෝඩ් එකක් පෙන්නන විදිහ අනුව. ඉතින් සමහරු හිතන්නේ මේක රන් එකක් කියලා. එහෙම රන් එකක් කියලා නෑ. ඉතින් ඒ තියෙන්නේ කෝඩ් එක තමයි. කෝඩ් එක පෙන්වන කතාවක් තමයි එතන තියෙන්නේ. ඒක නිසා මේක අහලා බලන්න හොඳට. මම ප්ලේ කරලා දෙන්න පෙන්වන්නම් ආකාර කීපයකට. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි ඇත්ත තමයි මේ කියපු කතාව කියලා. හොඳට බලන්න. ඔයගොල්ලන්ට ඒ රනින් ස්ටයිල් එකට ප්ලේ කරන්න ඕන නම් මම ඒ විදිහට තමයි මම කියලා දෙන්න හදන්නේ. හොඳට බලන්න වීඩියෝ එක. අපි ඉස්සෙල්ලම සින්දුව ප්ලේ කරලා පෙන්වන්න මම ටිකක් කෝරස් එකයි වර්ස් එකයි. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි ඇත්ත තමයි මේ කියන කතාව කියලා. සකයි සකයි ප්ලේ වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඒක ගහපු විදිය. ඕනනම් මම තව ස්ටයිල් එකකට මේක ගහලා පෙන්නනම් එහෙමත් ගහන්න පුළුවන්. දැන් මේක වෙන ස්ටයිල් එකක්. සින්දු ඉතුරු ටික මම වෙන ස්ටයිල් එකකට ප්ලේ කරලා පෙන්නනම්.
ඉතින් මං ඉස්සෙල්ලාම ඔයගලන්ට මේකේ කෝඩ් ටික කියන්නම්. ඔයගොල්ලෝ පුළුවන් නම් මේ කෝඩ් ටික ලියා ගන්න. ඔයගොල්ලෝ දන්නවා ඇති දැනටමත් කෝඩ් ටිකත් ලියා ගන්න විදිය කොහොමද කියලා. ඉතින් මේක යන්නේ D minor එකේ. D minor එකේ යන සින්දුව ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ලියා ගන්න. ඉන්ටර්ලූඩ් එකයි ඉන්ට්‍රෝ එකයි ඉන්ට එකයි දෙකම එක වගේ එකම විදිහට යන්නේ. ඉතින් ඉන්ට්‍රෝ කියලා දාන ඉන්ට්‍රෝ ඉන්ට දෙකටම එකම කෝඩ් ටික යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කෝඩ් ටික ලියා ගන්න ඉස්සෙල්ලාම ලියා ගන්න ඉන්ට්‍රෝ එක ඉන්ට්‍රෝ එකේ D minor 2යි. D minor එකක් ඉරක් C 2යි. D minor 2යි ආයි. B flat major 7 2යි. D minor 1යි C 1යි. D minor 1යි. Sorry D minor 1යි C 1යි D minor 2යි. ආයේ C 1යි D minor 1යි C 1යි D minor 1යි. ඒක තමයි ඉන්ට්‍රෝ එක. ඊට පස්සේ කෝරස් එක ලියා ගන්න. කෝරස් එක පටන් ගන්න A minor වලින්. A minor D minor 2යි C 1යි. A minor 2යි F 1යි C 1යි. C 1යි A minor D minor 2යි. B flat 1යි C 1යි A minor 1යි D minor 1යි. G 2යි D minor 2යි. C 1යි A minor 1යි D minor 2යි. එක කෝරස් එක. ඊට පස්සේ වර්ස් එක එන්නේ. A minor 2යි F sharp major 7 2යි. D minor 1යි C 1යි D minor 2යි. C 2යි. A minor 7 2යි. F 1යි C 1යි D minor 2යි. B flat 1යි C 1යි A minor 1යි D minor 1යි. G 2යි. D minor 2යි. C 1යි A minor 1යි D minor 2යි. ඔන්න සින්දුව නూరుවට හද්දි කෝඩ්ස් ටික ඉල්ලපු කට්ටියට ඔන්න මම කෝඩ් ටික දුන්නා. කෝඩ් ටික ලියා ගන්න ඉස්සෙල්ලා නොටේෂන් එක නොටේෂන් එකක් හදා ගන්න. හදාගෙන මම ගහන විදිහ මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් සින්දුව දාලා මට කියන්න බෑ. ඉතින් මම මුලින් ඉඳලා මගේ කටින් මියුසික් එක පොඩ්ඩක් පෙන්නලා ඔයගලන්ට මම ඒක කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි ගහන්න. මම ගහන විදිය ඒ ගහන ස්ටයිල් එක මම ගහපු පැටර්න් එක මම ගැහුවේ නම් මෙහෙම. ඉතින් ඔයගොල්ලෝ මෙලහා මේ වෙනකොටත් මං හිතන්නේ මං මීට කලින් ලෙසන් එකක් දාලා තියෙනවා ගිහිල්ලා බලන්න. ඒ ලෙසන් එකේ මං 6-8 පැටර්න් ටික දීලා තියෙනවා. 6-8 පැටර්න් වල මේ පැටර්න් එක ගහන විදිහ මං ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඕනම ඒ ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. දාලා ඉවරලා මේ වැඩේ එතකොට ලේසි. ඕගොල්ලෝ මේ පැටර්න් එක ඉස්සෙල්ලා ඉගෙන ගන්න. මේ පැටර්න් එකට ගහන්න ආසයි නะ. නැත්තම් පැටර්න් ගොඩක් තියෙනවා. මම දැන් දෙවෙනි වතාවට මේ සින්දුව ආයේ ප්ලේ කරලා පෙන්නුවේ වෙනම පැටර්න් එක. ඉතින් මම ගහන පැටර්න් එක මේක. මේක ගොඩක් බහුලව පාවිච්චි කරන පැටර්න් එකක් බීට් බෑන්ඩ් වල. ඉතින් මම මේ පැටර්න් එකෙන් ගහලා පෙන්නන්නම් සම්පූර්ණ සින්දුව කොහොමද මම ගහන්නේ කියලා. ඕගොල්ලෝ හොඳට බලා ගන්න. මෙන්න මෙහෙමයි ගහන්න සින්දුව. පටන් ගන්න. ඒ ගහන්නේ ඒ B flat major 7 එකක් තමයි මේ දාන්නේ. මේජර් 7 එකක් තමයි දාන්නේ. කියන එක තන ඒ මයිනර් එකට එන්නේ මෙහෙම. Thank you.
එහෙමත් ගහයි යකේ මේ මම ගහන විදිය කෝඩ් එකට නෝට් දිගේ දුවලා තමයි ඊළඟ කෝඩ් එකට යන්නේ ඉතින් මම C එකේ ඉඳලා A මයිනර් එකට යනකොට කියලා යනවා ඉතින් එහෙමයි මම යන්නේ ඕගොල්ලන්ට නැත්තම් මෙහෙම ගහන්න පුළුවන් स्लैप करोने पोड हाईलाइट बी फ्लैट मेदियम रेकिन मे विधीर मेदियम बी फ्लैट එතකොට කතා කරනවා වගේ ඇහෙනවා සින්දුව කියනවා වගේ ගිටාරකින් සින්දුව කියනවා වගේ ඇහෙනවා නැත්නම් මෙහෙම ගේ මෙදියම් මෙදියම් රේ ගිනියම් සඳට එහෙමත් ගේ යකේ මම ගහන විදිහට සින්දුව කියනවා වගේ ඇහෙනවා මෙදියම් රේ ගිනියම් සඳට ඒ ගන්න වී ප්ලැට් එකේ මෙහෙම ගහනවා ගිනියම් සඳර ගිනියම් සඳට ගිනියම් සඳට ගිනියම් සඳර කියන ගහනකොට C එකේ ඉඳලා A එකට එන එකට C G C E G A minor D minor එතනින්ම ආයෙසර රන් එකක් විදියට ගහලා ඉවරලා G එකට යනවා ඒක තමයි ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන රන් එක රනින් සිස්ටම් එකට ගහනවා කියන්නේ ගිනියම් සඳට माइनर एक माइनर कोड डी माइनर के गहना इतक रन टेन्नी डी एकाय डी एकाय ई एकाय एफ एक गहला डी ई एफ केला जी एक टेनो डी ई एफ ब्रेक इतनी ब्रेक इकट्ठे इट दिन
ड्रम के ब्रेक इटदी अब ये आवटे कैमती आप ब्रेक इटदे पुलवा इटे आय सर इंट्रो इंट्रो नहीं इंट एक इतकोट एक अर विधि प्ले कराने इंट्रो एक विधि प्ले करना एक ओस्तिक मैं ये विधि में आना इटे आप वर्स वर्स ए मैनर इकट्ठा मुलिमें ए मैनर डी मैनर सिंधु ए मैनर इकट्ठा मैं थिंक वर्स इंट्रोड अवसाने इतकोटेना एफ मेजर सेवन तेगा उदुपीले लातन निल्ला गेला उदुपीले लातन वर्स के पलवेनी में कोड देखते हैं ए माइनर का आई थिंक एफ मेजर सेवन तेगा अभी तो ना मेक नोट का नेतू है अभी एक नोट के पिन्ना पिन्ना ओए एक नोट एक पेन ना तो अभी मैं एफ मेजर सेवन तक हाईलाइट कर ला अभी मेजर सेवन तक हाईलाइट कर ला पेना एक नोट टिक पेन बोलो एक तमाम कमी विधि हेम दापुहा पोड सिंधु लसन मध्य एफ मेजर सेवन इटे ए माइनर की चुट्टा बरपतल विधि पेन एक रिदम गिटार के गेहुआना ए माइनर सेवन तक गान बोलवा ई थिंक एक काफी चुट्टा ए माइनर की नोट टिक वैडी पूरा पेनवा इतकोट अरकत्ते मैचन रिदम के एक पेन गिटार एकोस्टिक गिटार अतर का पेन तिब को ई थिंक ए काफी ए माइनर सेवन तक इतने दाल हिंदा एक मम दी एक सिंधु नैत्तु एत्ति मैं एम आईना सेवन का हुंदाई के हितला इतने दाप को एक इतने गेलपीन विधि आप मेम अभी मैनर की नोट वैटी पूरा पेन चुट्टा तब बोलो मे सेवन तक दीर पेन वर बेब
ඔබට ආදුදුම කුණතරම් හිතට රුව ඇත්තේ වෙන බදලා දුවරම් සම්පූර්ණයෙන්ම කෝට් එකත් එක්ක මම ගහන විදිය ඔයගොල්ලන්ට පැහැදිලිව කියලා දුන්නා. ඔයගොල්ලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම්. ඉතින් මම හිතපු දෙයක් මේ විදිහට කරොත් හොඳයි කියලා. මොකද සමහරුන්ට ගීතයක් අහලා ඒක ගහන විදිය අල්ලගන්න බැරි අය ඉන්නවා. මොකද ඒ ඉයරක නැති හින්දා ඉයරක ඉස්සෙල්ලාම හදාගන්න. එතකොට අපිට ඕනම සින්දුවක් ඒකේ ගහලා තියෙන විදිහටම හරියටම අල්ල ගන්න පුළුවන්. ඊයරක හදා ගන්න ඕනේ. ඊයරක හදා ගන්න සින්දු අහන්න ඕනේ. Tamanṭa සින්දු කියන්න පුළුවන් නම් ගොඩක් අයට ඊයරක තියෙනවා. අනිවාර්ය. ඒක අනිවාර්යයි. මොකද Tamanṭa සින්දුවක් කියන්න පුළුවන් කියන්නේ ඒ සින්දුවේ මෙලඩිය අඳුර ගන්න පුළුවන් කියන්නේ ඊයරක අනිවාර්යෙන් තියෙනවා. ඒකින්ද සින්දු කියන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලාම සින්දු කියන්න පුරුදු වුණොත් අනිවාර්යෙන් ඊයරක හැදිලා තියෙන ගොඩක්. ඉතින් අපි මේ කනට එන එක මේ අතට ගන්න පුළුවන්. ඒක නිසා ඉස්සෙල්ලාම ඊයරක හදා ගන්න. දන්නේ නැති හින්දා කියලා දෙන්නේ ඔයගොල්ලෝ ගීත ඉල්ලන්න මම අනිවාර්යෙන් ඒ ගීතට ප්ලේ කරන විදිහ මම ප්ලේ කරන විදිහ ඔයගොල්ලන්ට සරලව කියලා දෙන්න මෙන්න මෙහෙමයි ගහන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට බලාගෙන ඒක අල්ලගන්න හරි පහසුයි. මොකද වීඩියෝ වල යන ඒවා බීට් බෑන්ඩ් ෂෝ වල ගහපුවා අවුට්ඩෝර් ෂෝ වල ගහපුවා වීඩියෝ වල පොඩි කෑල්ලක් පෙන්වන්නේ গিitar එක බේස් গিitar එක පෙන්වන්නෙම නෑ වැඩිය. ඉතින් ඒක හින්දා අල්ලගන්න අමාරුයි. ඒක හින්දා මම මේ විදිහට ඔයගලන්ට ගීතයක් වාදනය කරන්න කොහොමද කියලා එකින් එක කියලා දෙන්න. සින්දුව මොකද්ද ඕනේ කියලා කියන්න මම අනිවාර්යෙන් ප්ලේ කරන විදිහ කියලා දෙන්න. විශේෂයෙන් කියන යාළුවෝ සීනම දෙන අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න යාළුවන්ට බලන්න කියන්න. මේක වැදගත් වෙයි. ඉස්සරහට එන වීඩියෝත් ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ඒක හින්දා ඉල්ලන්න ගීත ඉල්ලන්න යාළුවන්ට කියන්න බලන්න කියන්න subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන්න. bell icon එකත් ඔබාගෙන යන්න කියන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයගලන්ට බලන්න පුළුවන් විශේෂයෙන්ම. ඉතින් මේ ලෙසන් වලට අමතරව මම ගොඩක් දේවල් කරනවා මගේ YouTube channel එකේ. ඒවත් බලන්න. ඉතින් මටත් support එකට යාළුවන්ට share කරලා මේක ඔබාගෙන යන්න කියන subscribe කියන button එක bell icon එකත් ඔබන්න කියන. ගොඩක් ස්තුතියි. අද දින වීඩියෝ එක මම හිතන්නේ ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේක කීප දෙනෙක් ඉල්ලලා තිබ්බ මං නුවර වැවට හාත් දෙදී කියන ගීතය ප්ලේ කරලා දාලා තිබ්බා. ඒකට කෝඩ්ස් එක ඉල්ලලා තිබ්බා. ඔන්න කෝඩ් ටිකක් තියෙනවා ඉස්සරහා වීඩියෝ එකේ. කෝඩ් ටික ලියා ගන්න. ඔයගොල්ලෝ නොටේෂන් එක ලියන්න දන්නේ නැත්නම් ඒකත් මම වීඩියෝ එකකින් කියලා දෙන්න. හරි. එහෙනම් ජය වේවා සියලු දෙනාටම බලපු යාළුවන්ට ඒ වගේම අද දින එකතුච්ච අලුත් යාළුවන්ට ජය වේවා සියලු දෙනාට. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.